ඇත පෙරදිග අම්මලාගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTubeු නාලිකාව ඔබත් සබස්ක්‍රයි් කරන්න පහලතින බෙල්ලයිකර එක ලික් කරන්නත් අමතක කරන්නේ පා අයිවාන් ආදරණීය රත්තරම් අව්වරුණී අද ලෝක කාන් තාදිනේ ඒ කියන්නේ අපේ ආදරණීය දීනියන්ගේ ආදරණය බිරිදෑවරුන්ගේ ආදරණය මැණියන්ගේ දිනයයි. හටවිරුව YouTube නාලිකාව හඳුන්නන්නේ මැද පෙරදිග අම්මලාගේ හදවතේ නාලිකාව නමින්. ඒ කියන්නේ කාන්තාවන් වෙනුවෙන්ම නිර්මාණය කරපු මේ YouTube නාලිකාවේ අපගේ ප්‍රනාමය හදවතිම් අපි මෙසේ පුදකරනවා ලෝක කාන්තා දිනේ වෙනුවෙන්. අපේ ආදරණීය ලක්වාසි ලෝකවාසි සමස්ථම මව්වරු වෙනුවෙන්. අදි කතා කරන්න සූදානම් වෙන්නේ එවැනි ආදරණීය මවවරුන්ගේ ලෝක කාන්තාදිනය අද අද රට පුරාවටම අපි දැක්කා ජනාධිපති ප්‍රධහනත්තෙන් අගමැති ප්‍රධහනත්තෙන් විපක්ෂනායක ප්‍රධානත්තෙන් එවගේ මේ සමස්තමය පාලකින්ගේ ප්‍රධහනත්වයෙන් තැන් තැන්වල ොඩි පොඩි උස්සවටික් තින අපි දක්. මේවා විකාර කෝලන් නාඩගම් හැටියට තමයි මන්ද මගෙන පෞද්ගලික මතේ ඇයි අපි හෙම කියන්නේ. අපි දන්නවා මේ වෙනකොට අපේ ආදරණීය ශ්‍රී ලාංකය මවවරු විශ්ශාල ප්‍රමාණයක් සමස්ත රටවල්වල දහ දුක්විඳිනෝ. ඒ වගේම විශාල ප්‍රමාණයක් ජීවිතවලින් වන්දිගෙව්වා. මේ රටට දූවිලි වෙලා ගියා. හැබැයි පාලකවෝ ඒ ගැන කතාාවත් නෑ. අද ෝක කාන්තා දිනි. මොකද පාලකින්ට ඉන්වානි බිරිඳ පාලෙකව නිකංවත් හිතුවද මේ ලෝක කාන්තා දිනේ වෙනුවෙන්. අපිේ කාන්තාවන්ට දක්වන ගෞරයක් සේ සලකා මේ සමස්ත විදේශ ගතවෙලා අන්ත අසරන වෙලා ගුටි බැට කන මේ මෞවරුන් මෞරට ගන්න ගණ්ඩෝන රජයේ මැදියත්වීමකින් කියලා. අදටවත් හිතලන හිතන පාටක්කත් නෑ.ඒගේඇස්සේ ජීවත්වෙන සියලුම දෙනාගේ වගකීම කරට ගත්තු අපේ ආදරනීය මෞවරු බිරිදෑවරු ඕන තරං ඉන්නවා. අපේ රට ඇතුළෙත්. හැබැයි එවිනි ආදරනණය මවරුංම බිරිදෑවරුන් මේ අපේ රට පාලනය කර මේ ඇත්තෝ චන්ද කාලෙකට ඕන මුඩුක්කුවට ඕන කන්දක් පල්ලමකට නගින. මේ පාලකෙවිනි ආදරණය මවරුන් හොයාගනෙන ගිහිල්ලා මොනවරි දෙවා වැඩසටනක් ඔපකවුරවර දැක්කද. දැක්කරන අපිට වැසේත් කරන්නට අපි දන්න දීඳහන්න. ි කි අපේ රට ඇතුළේ අන්ත අසරණ වෙච්ච දුකී දුපත් පවුල් ඕන තරන් තියෙනවා. ඒ පවුල් ොම තියෙන්නේ එයා හැමදාම ඔවිදිරි යලතියන්නේ මේ අපේ රට පාලනය කරන ඇත්තු. මේ ඕනම පක්ෂයක්. මොකදඒයාල පෝසත් වනෙත් අරලට පැවත්මක් නෑ. අරට පැවත්මක් නෑ බොහොදට මතකතියාගණ්ඩ රටේ මිනිස්සු දුප්පත් කමින් හැමදාම තියන්නේ පාලෙකව ඇයි කියලා. එඒයාලට පැවත්මක් තියෙන්නේ අපි දුප්පත් වෙලා ඉන්නක ඔබට තේරෙන්ඩ කිව්වෙෙත් අපි පෝසත්නං අපේ නෝද මැද පෙරදිග අපේ අම්මල මැදපෙරදිග නොද පෝසත්නං අනුන්ගේ වලං හෝදන්ඩ අනුන්ගේ යටඇනුම් හෝදන්ඩ අනුන්ගේ දරුවන් උස මහත් කරන්න අපේ අම්මලයිද පෝසත්නං එන්නේ නෑ ඒ අපි දුප්පත් නිසා තමයි අපේ අම්මල මෙහෙ එන්නේ. අන්නේ දුප්පක්කම අපේ මේ පාලකින්ට සඳහට ම ඕනි හොඳට බුද්ධියෙන් එක තේරුම් ණන්ඩ මං හැමදාම කියන කතාවක් දෙස විසි පහැක්ක තරත්නෑ යාලුත් නෑ ඔබ හොඳට මතක තියාගණ්ඩ මේ මොනවද කියන්න කියලා අපි දන්නවානි අපේ කියම නත්ති නවානි සිංහලයට සතියයි කියලා ඔන්න නෝක තමයි අපිට වැරදිලති එක තැනක් අපිට සතියයි මතක ඉදිං අද ලෝක කාන්තා දිනය වෙනුවෙන් දැක්ක සංවේදිම වීඩියෝ පටියයක්ක් තම ස්වාපුරුසයින් තම දරුව වෙනුවෙන් ු ජීවිතේම දිය කරන මේ ගඩොල් කපන කුලි වැඩ කරන තේදලු කඩන එවැනි අම්මක් කෙනෙක්ක ොහොයාගෙන එක නිලධාරියෙක් බලධාරියෙක් ගියාද. මෝතක් හිතා බලන්ඩ ආදරණිය හරත්තලං අම්මේ තාත්තේ දුවේ පුතේ. මෝතක් හිතා බලන්ඩ ඉදිරිේ රටබාර ගණ්ඩ ඉන්න දරුවෙක් නම් මේ ීඩියග බලන්නේ ඔබ පොඩ්ඩක් හිතල බලන්ඩ පුතේ අපිුව මෙතෙක් කල් දුප්පත් කරලා තින්නෙම පාලකෝ. අපිට මෙහෙම කියන්න වෙලාතින් ඇයියේ. අවුදු හැත්ත තුන පුරාවටම අරව දෙනවා මේවත් දෙනවා අලි දෙන්නම් කොටි දෙන්න නැව් දෙන්නම් ලේන් දෙන්නම් කියලා කීපු අය. අද මේ රටවල්ලට පලේනයක් වනෝද මේ අන්ත අසරන වෙලා ඉන්න මේ අම්මලවරගෙනයද ඒ අතර හොටෙල් එක්ක ඩීල් දාගෙන හොටල්කාරයෙන් පෝසත් කරන්නඩ ඕන මොකද චන්දයත් තිබෙත් අනි වාර්යෙන්ම අපේ රටේ තින ප්‍රධාන තරුපය හොටෙල් කාරර්ය තමයි දේශපාලක්න යන්ට සල්ලි දෙන්නේ. ඔය කැනසිං යන්ට පෝස්ටර් ගාහන්ඩ ඔය රැක්සිීම් පවත් අන්ද ෂ්ටේක් හන්ඩ හරි මේවලට සල්ලි දෙන්නේ. අපේ රටේ ප්‍රධාන තරුපය හොටල්වෙලාය ඔබ දන්නවා මේවා. ඒ චන්දවලට මේ හොටෙල් කාරයෝ වියදන් කරන නිසා තමයි අද මේ සමස්ත විදේශගත වෙලා ඉන්න ඔබට අපිට වන්දිගෙවන්ඩ වෙලා තියන්නේ අරේලා බලේට ගෙනාවත් අපි පෝසත් කරන්නත් අපි එතකොට අපි හැමදාම දුප්පත් නෙමෙයිද කියලා. ඔබට තාම හිතන්ඩ බැරිද. රොටියක් කාල තේක්බීල න දවස ගෙවාගන්න අපි හරි සංවේදී. අද ලෝක කාන්තා දිනේ. මටත් අම්ම කෙනෙක්ක ඉන්නවා. මටත් සහෝදරවෙ ඉන්නවා. හැබැයි මේ වගේම පාලකින්ටත් ඉන්නවාන. තමන්ගේ බිරිදත් එක්ක තමන්ගේ අම්මත් එෙක්ක අද පල්ලි පන්සල් යනකොට මේ පාලකින්ට මතක්කු නැද්ද. අපිට චන්දදීපු උදවිය අද පල්ලි පන්සල්තියා කණ්ඩවත් නැතුව වැලි කතර මිය යනවා. ලෝක කාන්තා දිනේ වෙනුවේ මොනවද කෙරවේ කරපු කෙන්ගෙඩියක් නෑ. බෝම පැහැදිලිව. මෙල කරපු කෙන්ගෙඩියක් නෑ. අපි ඒකයි ඔබට කියන්නේ. පාර්ලිමේන්තුයත් තින්නවා. ආණ්ඩු පක්ෂේ විපක්ෂේ මේ සියලුම තැන්ගොල කාන්තාව ආසන තියනවා. ඔබේ ගැන දන්නවා. මෙයාලා නිකන් කතා කරනවාද මැ පැරදිග අම්මල වෙනේ. නෑ කතා කරන්න මෙල කතා කරන්න මෙයාල් අරිට පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ සාරියක් ඇඳගෙන පිරිමිියෙක් වගේ කිව්වෙෙත් මනි වැරදි පර්ලිමේන්තුව කවදහරි ඔය කාන්තාව් කතා කරලා තියෙනවාද මේ විදේශ ගතලා ඉන්න කාන්තාව වෙනුවෙන් ඔබ දැකල තිනවාද අම්මල දුක්පින්දින අම්මල ගුටිකනව අම්මල දූෂණය වෙනවා අම්මල රද වැඩනැතුව ගනික ෘතිය යේදිල ඉවා. අපි දැක්ක පව්ගේ දිනවල ඒන් රටහෙම කාන්තාව පෙසිද්ිය කියනවා අද අපිට කර කියන්න දෙයක් නෑ අ මැත්තෙන් හරි ගනිකා වෘතියේ යෙදෙන්ට වෙලා මොකද කරන්නේ. මොකද කරන්න අපි කාර නවත්තන්න පුළුවන්ද. අපි කවරල සල්ලි නවාද බොරු බයිල ගහයි. වීඩිය එක කරලාක්ක මට්ටකත් දදාල බහිල ගායි පිනිස්සු. අපි කවරේ අම්මට දෙනවද සල්ලි අම්මවා ගනිිකා ෘතියේ යෙදෙන්ටප මෙන් අම්ම සල්ලි ලංකට දෙන්න ෑනෙ මේක නැත්ත එක වත් දෙන්න. ඒනන් ඒ අම්ම ගනික වෘත්තියේ යදෙනවා ලකන්ට වගේ වගක් නෑන එය අම්ම ේම දන්නවානි අපි ගන්න පාතක්කත් නෑ අපි ගැන කතාවත් නෑ උත්තර ීතර පාර්ලිමේන්තුය අපි ගැන කතා කරන්න කියලා ඇත් දෙකින් අපි දැක්හම අපිට වෙන කවුද වග කියන්නේ ඒක මේ මිනිස්සු දැනගත්තහම මේ මිනිස්සුන්ට කර කියන්න දෙ නැතුූගයාාම මේ මිනිස්සු ගනිිකවෘත්තිය යදෙනවා ඉරිම එලින්නයට අද වැඩනෑ ඒවගේම ගෙවල් ඇැතුළේ මේ දෙක ඉවර වෙලා අද අම්ම කෙනෙක් කතා කෙරවා හාරසය විසිපහක්්‍යවල ඒ අම්ම හෙටම අනිද ලංකාඩය නො හාරසය විසිපාග්‍යවල ගෙදරින් එක ඩිනර් කාලත්්දීලාන එක ඩිනර්කාල මොන තරම් දුකක්ද මොන තරම් දුකක්්ද දැම් මේ අම්මා ලංකාවේ ජීවත් වෙලා ඉද්දි කී පාරක්න චන්දෙදාණන්නට ඇද්ද. ඒ අම්ම දෞුරදු පනස්ගානක් කී පරක් චන්ද දාණන්න ඇද. පක්ස කීකට කතතිරි ගහණ ඇද. ඇත්ත ඇති ැටෙන් අපි කතා කරනවා අපිට කවුරු බැන්නත් කවුරු අපි අම්මලා මතක් කිරුව මේ තමයි අපි බීලතින මවකිරවල නෑ ඇත්ත කතා කරන එක ඒක නිසා අපි කාතවත් කඩේ යන්නේෙ නෑ හොට මතකතියා ගැන්ඩ ඔබ ඒ කඩේ යන අවලං වැඩේ අපි ළඟ නෑ හෙට්ට මැරුුණත් මේ වීඩියෝකම් පස්සේ ඇරුුණත් ඒක සැනසීමයි ජීවත් වෙලා ඉන්නකං අපේ මිනිස්වනම් අපි පෙනී සිටියනි කියලා අපි රද සාක්ෂය දන්න නිසා ඒ නිසා කඩේ යන්නේ. කඩේ අන්ඩ වනෙන රස්සාාවක් තියනෝ. දෙේයන්ගේ පිටෙන් හොඳ රැකියාවවත්තිය නො මගේ දුපත්කමට. එනි අපි කඩ යන්නේනෑ. අබිේ නිසා පාලකන්ට මතක් කරනවා ලෝක කාන්තාදිනය වෙනුවෙන් සමස්ථ විදේශගතලයින්න අම්මාවරුන්ට දක්කන උපහාරයක් සේ ගෞරයක්ෂේ සලකා. මේ අම්මලාව හැකික්මනි මෞුරට ගණන්ඩ නිවස් නීරෝධයනය දෙඩ. මේ ටිකට්ට එකේ මුදල පහතදාන්ඩ කරුණා කරලා. කරුණා කරලා හොටල් කාරංව පෝසත් කරන්න නෙමෙයි. මේ අයිංසක මිනිස්සු ජනතිපිතිවරෙක්ක ෙනාවේ. මේක තේරු ගඩි කලැි පාලකින්ට කියනවා. ඕහම කරන්් එපා යි හෝටලේ මොන තර සල්ලිතිබුණත් හටලේ මොනතරන් හෝටලේ ොන තරන් බට දේශපාලනෙ කරන්ඩ ල්ලි ගෙව්වත් න්ද ව්‍යාර වලට ගෙව්වත්. කතතිරේ ගහන් ඕනීමේ අයිංසක මිනිස්සු. අන්සක මිනිස්සු. ෝටල විල්ලක් පුද්ගලයක්ේ බ චන්ද ඉල්ලගන්න නඕන මට. ඒ ගම අයිංසක මිනිස්සු තමයි පවුල්පිටිං රොත බැඳගෙන ගිල්ල ඔබට කතිරෙ ගැව්වේ. හොඳට මතක දයාගන්නවන මේවා. ඒ නිසා හොටල් කාරයන්ට කඩයන්න නෙමෙයි අයිංසක ජනතාව ආණ්ඩුව පත් කර ගත්තේ. අයින්සක මිනිස් ආණ්ඩුව පත් කරගන්නේ රටට තමන්ගේ දුප්පත්කම නැතිකර ගන්ඩ මේවා තේරුම්ගන්නවන පාලකයෝ අද අහිංසක අසරන වෙච් චපේ මවරු මේ වැලි කතරේ උ තරන් ගින්නක් එක්කද ජීවිතය ගෙවන්නේ. එක රෑකට පෑය දෙකයි නිදාගණ්ඩ තියන්නේ මේ අම්මලාට පාලකෝ මේවා දන්නේ නෑ. මේ මැදපෙරදික රටවල් වල නිදාගණඩ වෙලාක්නෑ හැ උදේට අනිවාරෙන් අදියෙන් වෙලා අත්තියෝ. අවදි උන්නඇත්තං අනිවාරෙන්ම කාමරෙට මැඩම්වෙන්න සෙරපත් එක ලෝක කාන්තා දිනය වෙනුවෙන් අපිට මේටික තමයි පාලකින්ට මතක් කර දෙන්න තින්නේ. මේ ආදරණියය ශ්‍රී ලාංකය මවරුන් වැලිකතරේ තවදුරුවටත් නිය යන්ඩ නොදී පුළුවන් තරන් ඉක්මන්ට මේ හොටෙල් මාපියාව නතර කරලා අජේ නීරෝධායනය සූදාානන් කරලා හම නත්තන් එනගේ නිවස්වල නීරෝධයනයක් ලෑස්ති කරන්න කියලා අපි පාලකින්ට අවධාරණය කරමින් සමුගෙන යන ඔබ සැමට ජේසු පීටයි තෙරුවන් සරණයි. මැත පෙරදික අම්මලගේ හදවතේ නාලිකාව. රට විරුවෝ අපගේ YouTubeුබ නාලිකාව ඔබත් සබස්ක්‍රයිප් කරන්න. පහලතින බෙල්ලයිකර එක කලික් කරන්නත් අමතක කරන්නේ පා.